යෝජිත නව විදුලි බලපනත් කැටුම් පතට එරෙහිව අත්සන් දසලක්ෂයක් ගැනීමේ වැඩසටහන පසුගියදා ආරම්භ වුණා. ඒ කොළඹ කොටුව දුම්රිය පලාසලෙන් විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයයි මේ සංවිධාන කර ඇත්තේ. අද එහි තුන්වන දිනයයි. අද මහජන අත්සන් ගැනීම සිදු කරන්නේ පුංචි බොරැල්ල මන්සන්දියේදී. රනිල් රාජපක්ෂ වෙන්දේසි ආයතනයක් දාලා තියෙනවා. ඒ වෙන්දේසි ආයතන හරහා ලාභ ලබන විදුලි බල මණ්ඩලය, ඒ වගේම දුම්රිය ටෙලිකොම් ඇතුළු සියලුම ආයතන විකුණන්න හදන්නේ. මහින්ද රාජපක්ෂ උන්න හීනෙන් නැගිටලා දැන් කෑ ගහනවා, දැන් මේක විකුණන්න නෑ, අපි විරුද්ධයි කියලා හත් දෙයිනේ තමන්ගේ ඇමති මණ්ඩලයට ගිහන්කො මේක ගේන්න එපා කියලා. කාන්තරට ලොකු සැර ටොක්ක බැලලා කියන්නකො මේක ගේන්න එපායි කියලා. එහෙම කියන්න කොන්දක් නෑ. මේ පණතෙන් ජනන සැලස්ම පවා ඇමතිවරයා යටතට පවරගෙන තියෙනවා. දැන් වෙනද ජනන සැලස්ම හදලා දෙනවා. හදලා දෙන එක ක්‍රියාත්මක කරන්නේ නෑ මුන්. එහෙනම් ක්‍රියාත්මක නොකර දැන් ඇමති යටතට ජනන සැලස්මත් අරගෙන තියෙනවා. මේ පණත වහාම අකුල ගන්න ඕනේ. අපි පාර්ලිමේන්තුවේ ඉන්න 225ට කියනවා ජනතාව ගාවට නම් එන්න හිතන්න එපා. මේ අතර විදුලි පනතට හා ජාතික සම්පත් විකිණීමට එරෙහිව මාතර බස් නැවතුම්පල ඉදිරිපිටදී විරෝධතා සත්‍යග්‍රහයක් පැවැත්වුණා. එය සංවිධාන කර තිබුණේ ජාතික භික්ෂු පෙරමුණයි. පනතක් මගින් රටේ විදුලි බල මණ්ඩලය ආයතන වලට කඩලා බහුජාතික සමාගම් වලට පෞද්ගලික ආයතන වලට බාර දීම සඳහා මේ වෙනකොට කටයුතු සූදානම් කරමින් සිටිනවා. ඒ නිසා අපේ මේ රටේ භික්ෂුන් වහන්සේලා හැටියට ඊට විරෝධය දැක්වීමක් හැටියට ලංකාවේ විවිධ නගරවල ජාතික භික්ෂු පෙරමුණේ ආමඳුරන් වහන්සේලා සත්‍යාග්‍රහයක් පවත්වලා ජනතාවගේ විරෝධය මේ පාලකයන්ට දැන්වීම සඳහා මේ සත්‍යාග්‍රහය අපි ආරම්භ කළා. මාතර දිස්ත්‍රික්ක ජනතාවගෙන් ඡන්දයෙන් පත් වෙලා සිටින මේ විදුලි බල ඇමතිවරයා අංචන විජේසේකර කුමාරද සිද්ධ කරන්නේ සම්පූර්ණයෙන්ම මේ රටේ මේ තියෙන විදුලි බල පද්ධතිය විනාශ කරන්න තමයි මේ බලාපොරොත්තු වෙන්නේ. ජාතික භික්ෂු පෙරමුණ සංවිධාන කළ තවත් සත්‍යග්‍රහයක් ඊයේ සවස පොළොන්නරුව කදුරුවෙල නගරයේදීද පැවැත්වුණා. මේවා අපේ දේවල්, මේවා අපේ අනාගත පුරාදරුවන්ට අයිති දේවල්. ඉතින් ඒ නිසා මේවා විකුණගෙන කාලා අවසානයේදී ජීවත් වෙන්න රටක් නැති වෙච්ච තැන තමයි අපි හැමෝටම හැඟෙන්නේ, තේරෙන්නේ. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.